ජයගමු ශ්‍රී ලංකා මෙවර කුරුණෑගලට මාර්තු 9 සහදාය කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොලිසිය සහ විවිධ හමුදාවේ කාන්තා නියෝජනයට ඇතුළත් වෙන රටේ අනි විවිධ දුෂ්කරතාවට මුහුණ දෙමින් ජීවිත ගත කරන සියලුම කාන්තාවන්ට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අද දවසේදී අපේ සුභාශිෂ්ණය උදකරන්න කැමතියි. ඒ වගේම මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ සමරන වෙලාවේ අපි අපේ රටේ කාන්තාවන් සම්බන්ධව හැරි බැලීමක් කරොත් තාමත් අපේ රටේ කාන්තාවන් නොයෙකුත් ආකාරයේ දුෂ්කරතා කෙටලුවට දෛනිකව මුහුණ දෙනවා. විශේෂයෙන්ම බාහිර පරිසරයේ වගේම තමන් ජීවත් වෙන ගෘහය තුළ නැත්නම් නිවස තුළ කාන්තාවන් විවිධ අදවර සාහිත්‍යවලට ලක් වෙනවා. එක් පැත්තකින් ළමයි ලෙස බැලුවොත් පුංචි ගෑනු දරුවන් දිහා බැලුවොත් එහෙම වසරකට වාර්තා වෙන ළමා අපරාධ සහ නැත්නම් අපයෝජන අපචාර සම්බන්ධයෙන් බැලුවොත් ගැහැක් දරුවන් සෑහෙන දුරට මේ සමාජය තුළදී අතවරේ දිහැර ලක් වෙනවා. නමුත් අවාසනාව ඒ බහුතරයක් දැරියන් මේ වගේ ඉදිරියට කරදරවලට ලක් වෙන්නේ තමන් ජීවත් වෙන නිවස තුර. තමාගේ ලේ ඥාතීන්ගේ සිදුවන කරදර සම්බන්ධව විශේෂයෙන්ම මේ සමාජය අවධානය යොමු කරනවා. ඒ වගේ වැඩිහිටි පාර්ශ්වයේ පත්තක ගැහැණු දරුවන් රටේ පොදු ස්ථානවලදී පොදු ප්‍රවාහන සේවා තුළදී සේවා ස්ථානවලදී සිදුවන නොයෙකුත් ආකාරයේ වද හිංසා නැත්නම් මානසික හිරිහෙර සම්බන්ධව රටේ මාධ්‍යවලින් ඉතාමත්ම සුලභ වාර්තා වෙනවා. ඒ වගේම නැවත වතාවක් වැඩිහිටි වයසේදී නැත්නම් වියපත් වියවස්ථාවේදී දරුවන්ගේ පවා සැලකුම් නොලබ වයසට ගියාට පස්සේ අතහැරලා දාලා පොදු ස්ථානවල බස් නැවතුම්වල දුම්රිය පෙරවල් වල ඒ වගේම වැඩි නිවාසවල මහලු මඩංගවල ජීවිතය ගත කරන කාන්තාවරුත් අපේ රටේ දකිට ලැබෙනවා. ඒ නිසා බාල තරුණ මහලු කියන සෑම වයස් කාණ්ඩයකට ලෝකේ වගේම අපේ රටේ කාන්තාවන්ට නොයෙකුත් කරදර හිංසා පීඩා සිදුවන බව අපට දැනෙනවා. ඒ නිසා අද වගේ ජාත්‍යන්තර කාන්තා දිනයේ විදිහට දවසක අපි කල්පනා කරන්න ඕනේ අපේ රට අවුරුදු දහස් ගණන් ප්‍රෞඪ ඉතිහාසයේ වුණා කියන සාධාරණ සහ සදාචාරය ඇතින් ලෝකේ කිසිම රටක නොදෙවිනේ සංස්කෘතියක් වුණා කියලා. මෙවැනි රටක කාන්තාවකට නැත්තම් අම්මා කෙනෙකුට සැලකීම පිළිබඳව ලෝකයේ වෙනත් කවර රටකවත් නැති විදිහේ හර පද්ධතියක් සමාජය තුළ දැඩි ලෙස ස්ථාපිත වෙලා තියෙන රටක්. අපි සමාජයේ සෑම කාන්තාවක්ම තමගේ සහෝදරියක් ලෙස එහෙම නැත්නම් තමගේ මව ලෙස දැකීමට අපේ මනස සකස් වෙච්ච ජාතියක්. නමුත් මෑත කාලීනව ඒ සමාජයේ හරහා සුළුසුළුක් වගේ ගිය නොයෙකුත් බලපෑම් නිසා අද සමාජයේ දිවිච තත්ත්වය මුළු මුළුම වෙනස් වෙනවා. එක පැත්තකින් කිසිම සීමාවකින් තොරව ප්‍රචණ්ඩ කුණලක් වගේ කලාගෙන මේ සමාජ මාධ්‍යවලින් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක හරහා මනසට ඇතුල් කරන නොයෙකුත් දේවල් වලින් අද වයසේ තරුණ වයසේ පොහොන් ළමයින්ගේ කාන්තාව කියලා කියන්නේ තමන්ගේ අවශ්‍යතා ආසාවල් ඉටු කරගන්න පුළුවන් සාමාන්‍ය සෙල්ලම් බඩුවක් කියලා නැත්තම් සාමාන්‍ය මුදල් ඇත්ත හැකි බාණ්ඩයක් වගේ ආකල්පයක් සමාජය තුළ තියලා තියෙනවා. එනිසා අපි ඉතාම ගැඹුරින් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. මම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පදිවරයෙක් විදිහට මට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ රටේ
ඉන්න සුවහසක් කාන්තාවන්ගේ හෙට දවසේ සුරක්ෂිත බව සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීම. දෙවැනි එක අපේ හිවනේ නැත්නම් පොලිසියේ හිවනේ ඉන්න කාර්ය අධිකාරීන්ගේ රැකවරණ සැලසීම. මම දන්නවා ඒ අංශ දෙකේම අපිට ලොකු දෙයක් කරන්න තියෙනවා. අපේ තරුණ කාන්තා පොලිසියදාගේ තමගේ අම්මා තාත්තා ගාව හැදිරෙවටලා පොලිසිය වලට ඇවිල්ලා පොලිසිය වල බඩරි වාසල නතර වෙලා තමන්ගේ තරුණ කාලේ තමන්ගේ යෞවන වයසේ නොයෙකුත් රටේ අනිකුත් යෞවනයන් වණියන් කරන කියන දේවල් ඒ ඒගොල්ලෝ හැසිරීම දිහා බලාගෙන විනයගරුක චරිතයක් ලෙස යුනිෆෝම් එකක් දාගෙන රාජකාරී කරන්න කැපවෙලා තියෙනවා. පොලිසිය විතරක් නෙවෙයි අනික් සේවා වලත් තියෙනවා. ඉතින් අද වශයෙන් අපි එයාගේ උසස් විනයක් උසස් සදාචාරයක් උසස් ආදර්ශයක් සමාජයට බලා අපේක්ෂා කරනවා. නමුත් එයා තාමත් තරුණ වයසේ අනිකුත් මෙරටේ තරුණ තරුණියන්ගේ වයස පසු කරන දැරියන් නැත්තම් දූවරුන් දෙමාපියන්ගේ. එනිසා එයාගේ ආරක්ෂාව රැකියා ස්ථානයේදී සැලසීම අපේ වගකීමක්. අපි ඒ සම්බන්ධව අනුරුගත්ත ප්‍රශ්න තියෙනවා. එයා මොනද ගැටලු තියෙනවා. සමහරලාට ඒගොල්ලෝ නවාතැන් ගන්න ස්ථානවල ඒගොල්ලන්ට අවශ්‍ය මූලික පහසුකම් වල නොමැති බව පැහැදිලි වෙනවා. මේ ජාත්‍යන්තර කාන්තා දින දවසේ මම ලොකු ඒවා කියන්න කලින් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ කාන්තා දිනේට කලින් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න කාන්තා නිලධාරීන්ට බලපාන ගැටලු සම්බන්ධව විශේෂයෙන් හොයලා ඒගොල්ලන්ගේ සුබසාධන සම්බන්ධයෙන් පියවරක් බැක් ගන්න ඉදිරි කාලෙදී. මොකද හේතුව අපි ලොකු දේවල් කරන්න යන කලින් අපි ගාව ඉන්න කාන්තාවේ දැනුම පිළිබඳව බලන්න. ඊළඟට මෙරටේ කාන්තාව සම්බන්ධව මම හිතනවා මෙරටේ කාන්තාවට බලපාන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා සමාජය තුළ සිදුවන විෂමකාරී තත්ත්වය. රටේ සෑම කාන්තාවකම වගේ තමන්ගේ නිවස තුළදී තමන් ජීවත් නිවස තුළදී ස්වාම පුරුෂයාගේ හෝ තමගේ දරුවෙකින් කරදර සිදු වෙනවා නම් ඒ 80% බලපාලකගේ දරුවන්ගේ හෝ කාන්තාවන්ගේ පෙත්ත පෞලික ආගහරි මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය. ඒ සතාව අපි යුක්තිය මෙලොම් මගින් මෙරටේ මත්ද්‍රව්‍ය පුරන් කරන්න උත්සාහ කරනවා. කොළඹ නාගරික ප්‍රදේශවල මහල් නිවාසවල සමහර නිවසක තාත්තා අම්මා දෙන්නම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒවැනි පවුල්වල දරුවන් ඉතා ලාබාල වයසදීම ඒ අය මත්ද්‍රව්‍යට යොදවනවා. සමහර කාන්තාවන්ට සිදුවන කිරිහරහා ගැටලු අවම කිරීම සඳහා ගත හැකි ප්‍රමුඛතම පියවර තමයි මෙරටේ මත්ද්‍රව්‍ය විතරක් කිරීම.